සැල්ල වෙරලට ආදරේ කතාවට ආදරේ කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ මාමණ්ඩිටයි බෑනටයි වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම යාළුවනේ like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් මේ මාමණ්ඩිටයි බෑනටයි දැන් හොඳටම කේන්ති ගිහින් තමයි ශිවාගෙන් පලිගන්න හිතාගෙන බංගලාවෙන් පිට වෙලා යන්නේ. එයාලා ඊරවර්ණ බුදලාලි හිතාගෙන ඉන්නේ මහලොකු බංගලාවක් කියලානේ. ඉතින් එයා හිතන්නේ ඒක රජා එයා කියලා. ඒ කියන්නේ වැල්ලේ. ඉතින් කොහොම වුණත් වලව් වෙනන් රජා එයා වෙන්නේ නැති. නමුත් වැල්ලේනන් රජා වීරවර්ණ වෙන්න විදියක් නැහැ. මොකද දැන් හැමෝම දන්නවා වීරවර්ණ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. මොකද ශිවා වීරවර්ණගේ වෙස්මූණ ගැලෙව්වානේ. ඉතින් හැමෝම දැනගත්තා වීරවර්ණ කවුද කියන්න. වීරවර්ණ මුදලාලි හොඳට මුඩ පැන්නා දෙඟලුවා වැඩි. ඒක නිසා තමයි ඉක්මනට හොට බිම එනගන්න. ඉතින් ඔන්න බලන්නකෝ ශිවාට ගේමක් දෙන්න හිතාගෙන ශිවා වරගෙන ගියාට එයාට වෙන දෙ. මොකද සුදුමැණිකෙත් එක්ක තියෙන සම්බන්ධය වෙනුවෙන් මේ තරම් පලිගැනීම ඊටත් වඩා කෝර පලිගැනීම. ඉතින් කොහොම වුණත් ඒ පලිගැනීම සාර්ථක වෙන්නේ නැහැ. මොකද දන්නවද වැල්ලේ අයට නායකත්වය දෙන්න ඉන්න කෙනා තමයි ඇත්තටම ශිවා. අනිවාර්යෙන්ම එයා බේරිලා යන්න ඕන. ඉතින් කොහොම වුණත් සමරේ වැඩේට බැහැලනේ දැන් ඉන්නේ. ඉතින් එයාගේ වැඩ ක්‍රියාත්මක කරලා වීරවර්ණගේ පස්සෙන් යනවා. ජෝඩ් මෝඩයා වගේ ගියා කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව. ඉතින් ඒ අදි තමයි එයාලගේ පස්සෙන් පොලිසිය වැටෙන්නේ. ඉතින් ඇත්තටම සමරේ පොලිසියත් එක්ක වටින්ම වටකර ගන්නවා. ඉතින් ශිවාගේ ඉදිරිපසට ගියත් වීරවර්ණ මුදලාලිට මුකුත්ම කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ වෙද්දි පොලිසිය එයාලගේ පස්සෙන්ම ලුහු බැඳගෙන ඇවිල්ලා තියෙන නිසා. ඉතින් එයාට මුකුත්ම කරගන්න බැරි වේවි ශිවාට. ඉතින් වෙඩිලාල්ගේ කාලේ ඉවරයි. මේකට ඇමතියානම් මාටු වෙන්නේ නැතුව කොහොම හරි බේරේවි. ඒත් ශිවාට මේ කරපු දෙයට වීරවර්ණ මුදලාලිටවත් ජූට්ටවත් වෙඩිලාලටවත් කිසිම සමාවක් නම් හම්බ වෙන එකක් නැහැ. ශිවා සිංහෙක් වගේ වැල්ලට යනව අතර අනිවාර්යෙන්ම මාමණ්ඩියයි බෑනයි ඌරු ගණන් කරන්න සිරගෙට යාවි. ඉතින් එයාලා මේ වතාවේ කරපු සියලුම පව් වැඩවලට අනිවාර්යෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වේවි. කලින් කීප වතාවක්ම ශිවාට කරදර කරන්න මරන්න උත්සාහ කරත් කරගන්න හම්බුනේ නැහැ වගේම වෙදා පාරත් එයා එක ජේසුස් වහන්සේ ඉන්නවා. ඒ නිසා එයාට මුකුත්ම කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ ශිවා බේරිලා වැල්ලට එන හැටි. ඒ වගේම වීරවර්ණ කොටු වෙලා අනිවාර්යෙන් ජෝඩත් මේ මාමණ්ඩිකි පස්සෙන් ගිහිල්ලා ලොකු විනාශයක් තමයි කරගන්නේ. අපි බලමු මාමණ්ඩියටයි බෑනටයි කොහොමද පොලිසිය කුරු ගණන් කර කර ඉඳ වෙන්නේ කියලා. ඔයාලට සුබ දවසක්.